මෙවිදි ලෝකයේ පුරා ජෝර්දානය, ටියුනීසියාව, ඊජිප්තුව, පාකිස්තානය, ඇමරිකාව, ප්‍රංශය, එක්සත් රාජධානිය මේ හැම රටකම දැවැන්ත විරෝධතා එම රටවල අගනුවරවල නැත්නම් ප්‍රධාන නගරවල වීදිවල ක්‍රියාත්මක වෙනවා. ඒ හැම රටකම විරෝධතා කරුවන්ට තියෙන්නේ එකම එක සටන් පාඨයක් විතරයි. ඒ තමයි පලස්තීනයට නිදහස, පලස්තීනයට නිදහස. යුද්ධයේ පටන් ගත් තැන සිටම පලස්තීනය ගැන බොහෝ දේ කතා කරනවා. කොච්චර පලස්තීනම් ප්‍රමාණයක් ඉන්නවද? පලස්තීනිය පාලනය කරන්නේ කවුද? පලස්තීනිය තියෙන්නේ කොහෙද? මේ හැම දෙයක් ගැනම බොහෝ දෙනා කතා බහ කරන්නට පටන් ගන්න තිබෙනවා. අද අපි පලස්තීනය ගැන කතා කරන්න සූදානම්. මම මන්ජුල බස්නායක. ඔබ ඊශ්‍රායෙල් පලස්තීන අර්බුදය ගැන අධ්‍යයනය කරනවා නම් එහි අතීතයේ සහ දේශපාලන භූදේශපාලන බලපෑම ගැන අනිවාර්යයෙන්ම කතා කළ යුතුයි. අපි ඒ ගැන කරපු වීඩියෝව නරඹන්නට කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඊශ්‍රායෙල් පලස්තීන ගැටුම ගැන අධ්‍යයනය කිරීමේදී අවධානය යොමු කිරීමේදී නැගෙන ප්‍රශ්න 10ක් තිබෙනවා. අපි මේ ප්‍රශ්න 10 වෙත අවධානය යොමු කරන්නට අද සූදානම්. පළමු ප්‍රශ්නය මොකද්ද? පළමු ප්‍රශ්නේ තමයි පලස්තීනය කියන්නේ මොකද්ද? පලස්තීන කියන්නේ කොටස් දෙකකින් සමන්විත රාජ්‍යයක් මේ වන විට. අද වෙද්දී පලස්තීනයේ කොටස් දෙක වන්නේ ගාසා තීරය සහ බටහිර යුර. ඒ සම්පූර්ණයෙන්ම වෙන් වූ බිම් දෙකක්. මේ බිම් දෙකම එකතු කොට වර්තමානයේදී පලස්තීනය ලෙස හඳුන්වනවා. බටහිර යුර සහ ගාසා තීරය මේ බිම් දෙකේ එකතුව වර්ග කිලෝමීටර් 6000ක්. මම උදාහරණයක් කියන්නම්. ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සම්පූර්ණ බිම් ප්‍රමාණය වර්ග කිලෝමීටර් 7179ක්. ඒ කියන්නේ පලස්තීන බිම අනුරාධපුර දිස්ත්‍රික්කයට වඩා කුඩා බිමක්. අංක 2 නැත්නම් දෙවෙනි ප්‍රශ්නය. පලස්තීනයේ පිහිටලා තින්නේ කොහෙද? මේ සිටියම දෙස හොඳින් බලන්න. බටහිර ආසියාවේ මේ කලාපයේ තමයි පලස්තීනයේ පිහිටලා තියෙන්නේ. මේ ඊශ්‍රායලයේ අසල පලස්තීන බිම් දෙක පිහිටා තිබෙනවා. ඒ තමයි බටහිර යුර සහ ගාසා තීරය. ගාසා තීරයට බටහිරින් මධ්‍යදරණී මුහුද සහ දකුණින් ඊජිප්තුව පිහිටා තිබෙනවා. එමෙන්ම උතුරින් නැගෙනහිරින් සහ දකුණින් ඊශ්‍රායලයට මායින්ම තමයි ගාසා තීරය පිහිටා තිබෙන්නේ. ඊළඟට පලස්තීනයේ අනෙක් කොටස බටහිර යුර. බටහිර යුරට නැගෙනහිරින් ජෝර්දානය සහ උතුරින් දකුණින් සහ බටහිරින් ඊශ්‍රායලයට මායින්ව තිබෙනවා. මේ අනුව පලස්තීනයට වෙන් වූ භූමි දෙකක් අයිති වන අතර එම භූමි දෙක එක්කර වර්තමානයේදී පලස්තීන රාජ්‍ය ලෙස හඳුනා ගන්නවා. තුන්වෙනි ප්‍රශ්නය තමයි පලස්තීනය නිල රාජ්‍යයක්ද? ඔව්, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගෙන තිබෙනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය රටවල් 139ක් පලස්තීනයේ නිල රාජ්‍යයක් ලෙස ඔවුන්ගේ රටවල් වෙන් වෙන්ව පිළිගෙන තිබෙනවා. අංක 4 ශ්‍රී ලංකාවත් පලස්තීනයේ නිල රාජ්‍යයක් ලෙස පිළිගෙන තිබෙනවාද? ඔව්, ශ්‍රී ලංකාව පලස්තීනයේ නිල රාජ්‍යයක් ලෙස පිළිගෙන තිබෙනවා. එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙරටේ සහයෝගිතා සංවිධානයේ සභාපතිවරයා ලෙසද ක්‍රියා කළ අතර පලස්තීනයේ මාර්ගයක්ද මහින්ද රාජපක්ෂ මහතාගේ නමින් නම් කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, බේරුවල ප්‍රදේශයේ යස අර්ෆත් මාවත ලෙස පාරක් නම් කර තිබෙන අතර බේරුවල මුස්ලිම් පල්ලියක්ද යස අර්ෆත් දේවස්ථානය ලෙස නම් කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, අපේ අසල්වැසි ඉන්දියාවත් නැත්නම් දකුණු ආසියාවේ බලවතා ඉන්දියාවත් පලස්තීනයේ නිල රාජ්‍යයක් ලෙස පිළිගෙන තිබෙනවා. 2018 වසරේදී ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පලස්තීනයේ රාමල්ලා නුවර සංචාරයකදී නිරත වුණා. පලස්තීනයට ජාතික සංකේතයක් තිබෙනවාද? ඔව්, පලස්තීනයට ජාතික කොඩියක් තිබෙනවා. ලොවට තිබෙන විරෝධතාවලදී ඔබට මේ කොඩිය දැක බලා ගැනීමේ හැකියාව තිබෙනවා. පලස්තීන අධිකාරිය විසින් නිකුත් කරන විදේශ ගමන් බලපත්‍රයද පලස්තීන වැසියන්ට හිමි වෙනවා. එම විදේශ ගමන් බලපත්‍රය පලස්තීනයෙන් පිටත ඉපදුණු ඕනෑම කෙනෙකුට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙම විදේශ ගමන් බලපත්‍රය නිකුත් කරන්නේ පලස්තීන අධිකාරිය විසින්. පලස්තීනයේ අගනුවර මොකද්ද? මේක තමයි විවාද සම්පන්නම කොටස.
පලස්තීන කියනවා ඔවුන්ගේ අගනුවර තමයි ජෙරුසලම කියලා. ඊශ්‍රායලයට ඒකම කියනවා. මේ ආරවුල නිසා ගැටුම් ඇති වූ අවස්ථා එමටයි. දහස් ගණන් පිරිසක් මේ ආරවුල නිසා තුවාල ලබා තිබෙනවා. ඒ වගේමයි දහස් ගණනක් මියගොස් තිබෙනවා. ඊට හේතුව තමයි මේ දෙරටම මේ ශුද්ධ භූමිය තමන්ගේ ආගමේ කොටසක් ලෙස පිළිගැනීම. නැත්නම් තමන්ගේ ආගමේ ඉතාමත්ම පූජනීය ස්ථාන පිහිටා තිබෙන කොටසක් ලෙස ජෙරුසලම පිළිගැනීම. ඇයි මේ රටවල් දෙකම ජෙරුසලම ඉල්ලන්නේ? ඒක තමයි අද අපේ 6 වෙනි ප්‍රශ්නේ. උත්තරේ තමයි විශේෂයෙන්ම ජෙරුසලම තුල යුදෙව් ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගමික ප්‍රජාවන් විසින් පූජනීයත්වයෙන් සලකන ප්‍රධාන ආගමික ස්ථාන පිහිටා තිබීම. නැගෙනහිර ජෙරුසලම යනු ඉස්ලාම් ආගමේ තුන්වන පූජනීය ස්ථානය වන අල් ආක්ෂා පල්ලිය පිහිටා තිබෙන ස්ථානයයි. එමෙන්ම මහමත්තුමා ස්වර්ගයට නැගුණ ස්ථානය ලෙසත් එය ඉස්ලාම් ජනතාව විශ්වාස කරනවා. ඒ අතර යුදෙව්වන්ගේ ප්‍රධාන පූජනීය ස්ථාන දෙකෙන් එකක් පිහිටා තිබෙන්නේ මෙම නැගෙනහිර ජෙරුසලම තුලයි. මේ දෙකම එකම භූමියක් තුල පිහිටා තිබීම මෙම ප්‍රශ්නේ උග්‍ර කරන්නට හේතු වී තිබෙනවා. මේ පල්ලිය පාලනය කරන්නේ මැදිහත්කරුවෙකු වන ජෝර්දානයේ විසින්. නමුත් මෙම ආරක්ෂා පල්ලියට පැමිණෙන මිනිසුන් මේ සියල්ල පාලනය කරන්නේ ඊශ්‍රායෙල් ආරක්ෂක අංශ විසින්. නමුත් ආරක්ෂා පල්ලියට ඇතුල් වීමට යුදෙව්වන්ට අවසර ලැබෙන්නේ නැහැ. ආරක්ෂා පල්ලියට ඇතුල් වී වන්දනාමාන කිරීමේ අවස්ථාව ලැබෙන්නේ මුස්ලිම් බැතිමතුන්ට පමණයි. එතකොට අපේ 7 වෙනි ප්‍රශ්නය. කවුද පලස්තීනයේ පාලනය කරන්නේ? 1948 දී පලස්තීන සහ ඊශ්‍රායෙල් රාජ්‍යයන් බිහිවෙනවා. අනතුරුව පලස්තීන වැසියන් ලක්ෂ 2කමාරකට උන්හිට දැන් අහිමි වන්නේ එම රාජ්‍ය බිහිවීමත් සමග අරාබි රාජ්‍යයන් ඊශ්‍රායෙලයට පහර දීමත් සමගයි. මෙම සිදුවීමෙන් ලක්ෂ 2කමාරකට අධික පලස්තීන වැසියන් පිරිසක් අනාථ වූ අතර එම සිදුවීම සුප්‍රසිද්ධ නක්බා සිදුවීම ලෙස හඳුන්වනවා. මේ නිසා අසල්වැසි රාජ්‍යයන් තුල විශාල පලස්තීන ඩයස්පෝරාවක් නිර්මාණය වුණා. මේ නිසා අසල්විස් රාජ්‍යයන් තුල පලස්තීන වැසියන් විවිධ සංවිධාන පිහිටුවමින් සිටියා. මේ මීට පලස්තීනුවන් 1959 දී කුවෙට් රාජ්‍යයේදී ෆාටා නැමැති දේශපාලන පක්ෂය පිහිටුවනවා. එහි ප්‍රධාන ආරම්භකෙක් බවට පත් වුණේ අපි කවුරුත් දන්න හිටපු පලස්තීන ජනාධිපති යසර් අරාෆත්. ඉනනතුරු 1964 දී ඊජිප්තුවේ කයිරෝ නුවරදී තවත් දේශපාලන පක්ෂයක් පිහිටුවා ගන්නවා. ඒ තමයි පලස්තින විමුක්ති සංවිධානය. අම්බ්‍රෙල්ලා ඕගනයිසේෂන් නැත්නම් දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන රැසක් එක් වූ පලස්තින විමුක්ති සංවිධානයේ එකම අරමුණ බවට පත් වුණේ පලස්තිනියට නිදහස. මේ අනුව 1990 දී නෝර්වේ රාජ්‍යයේ මැදිහත්වීමෙන් සහ ඇමරිකාවේ සහයෙන් ඊශ්‍රායෙල් සහ පලස්තීනයේ සාම ගිවිසුමක් ඇති කරගන්නවා. මේ අනුව ස්වෛර රාජ්‍ය දෙකක් ඇති කිරීම තමයි මෙම සාම ගිවිසුම හරහා බලාපොරොත්තු වුණේ. මේ සාමගිවිසුමට අත්සන් කළේ හිටපු ඊශ්‍රායෙල් ජනාධිපති ඉට්සැක් රොබින් සහ හිටපු පලස්තීන ජනාධිපති යසර් අරාෆත්. හැබැයි මේ සාමගිවිසුම නිසා හිටපු ඊශ්‍රායෙල් ජනාධිපති ඉට්සැක් රොබින් ඊශ්‍රායෙල් අන්තවාදීකු විසින් ඝාතනය කළා. මෙහිදී පලස්තීන පාලනය කිරීමට පලස්තීන අධිකාරයක් පිටුවීමට තීරණය කළා. කොහොම නමුත් මේ සාම වැඩපිළිවෙල 2000 වසරේදී පලස්තීන ජනතාවගේ නැගිටීමත් සමග අසාර්ථක වුණා. මේට හේතුවක් තිබ්බා. 2000 වසරේදී ඊශ්‍රායෙල් ජනාධිපති ඒරියල් ෂරෝන් ජෙරුසලෙමේ ආරක්ෂා පල්ලියේ සංචාරක නිරත වූ අතර ඔහුෙහි විනාඩි 45ක කාලයක් ගත කළා. මේ සිද්ධිය සමග යලි පලස්තීනයේ ගිනි ගන්නට පටන් ගත්තා. යලි රොකට් ප්‍රහාර, මරාගෙන බැරන බෝම්බ ප්‍රහාර එල්ලවන්නට පටන් ගත්තා. නමුත් මේ නොසන්සුන්තාව පාලනය කිරීම පලස්තීන අධිකාරියත් ප්‍රතික්ෂේප කළා. අවසානයේදී මේ ගැටුම් වලින් ඊශ්‍රායෙල් වැසියන් දහසක් සහ පලස්තීන වැසියන් 3200ක් ඝාතනය වුණා. මේ දෙවන ජනතා නැගිටීම සාම ක්‍රියාවලිය මරණ මංචකයේ දක්වා ගමන් කිරීමට හේතු වුණා. මේ අතරතුර ඊශ්‍රායෙලයේ තම රාජ්‍ය ආරක්ෂාව ගැන සිතන්නට පටන් ගත් අතර 2004 වසරේදී පලස්තින අධිකාරී ජනාධිපති යස අරාෆත් මිය ගියා. පසුව 2004 වසරේදී පලස්තින අධිකාරී ජනාධිපතිවරයා ලෙස මොහමඩ් අබ්බාස් පත් වුණා. 8 වෙනි ප්‍රශ්නය. 2006 වසරේදී පැවති පලස්තින මැතිවරණයට මොකද වුණේ? 2006 වසරේදී පැවති පලස්තින මැතිවරණයෙන් එරට
නමුත් අවසානයේදී හමාස් සංවිධානය දේශපාලනිකව සහ යුදමය ලෙස ශක්තිමත් වුණා. මේ අතර හමාස් සංවිධානය සහ පලස්තින අධිකාරිය අතර නැත්නම් ෆාටා සංවිධානය අතර ගැටුම් ඇතිවන්නට පටන් ගත්තා. මේ නිසා දහස් ගණන් සිවිල් වැසියන් තුවාල ලැබුවා, ඝාතනය වුණා. අවසානයේදී ගාසා තීරය පාලනය කිරීම හමාස් සංවිධානය බාරගත් අතර බටහිර යුර පාලනය කිරීම ෆාටා සංවිධානය විසින් බාරගත්තා. නැත්නම් බටහිර යුර පාලනය කිරීම පලස්තින අධිකාරිය විසින් බාරගත්තා. දැන් එක රටයි පාලකයෝ දෙන්නයි. මේ නිසා අර්බුදය තවත් දරුණු වුණා. බොහෝ රටවල් හමාස් සංවිධානය පිළිගත්තේ නැහැ. ඔවුන් හමාස් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කළා. විදේශ රාජ්‍යයන් ඔවුන්ගේ සම්බන්ධතා ක්‍රියාත්මක කළේ පලස්තින අධිකාරිය සමග පමණයි. මේ අනුව ගාසා තීරයට පලස්තින අධිකාරියේ තීරණ අදාළ වුණේ නැහැ. ඔවුන් වෙනම රාජ්‍යයක් ගාසා තීරය තුල ක්‍රියාත්මක කළා. නවවෙනි ප්‍රශ්නේ. අපි මේ කතා කරන්නේ කොච්චර ජනතාවක් ගැනද? මේ වන විට පලස්තිනයේ මිලියන 5.3ක ජනතාවක් වාසය කරන අතර ඉන් මිලියන 3.1ක් බටහිර යුරේ වාසය කරන අතර තවත් මිලියන 2.2ක් ගාසා තීරයේ වාසය කරනවා. මේ වන විට පලස්තිනයේ පිට කොච්චර ඩයස්පෝරාවක් නිර්මාණය වෙලා ඉන්නවද? මේ වන විට ලොවට මිලියන 6ක පලස්තින ඩයස්පෝරාවක් නිර්මාණය වී තිබෙනවා. අපේ අවසන් ප්‍රශ්නේ, දැන් පලස්තින වැසියන් ඉල්ලන්නේ මොකද්ද? දැන් පලස්තින වැසියන්ට ඕන නිදහස් නිවහල් රාජ්‍යයක්. හැබැයි ඌ නිල්ලන්නේ 1967 සුප්‍රකට සයදින යුද්ධයට පෙර පැවති දේශ සීමා සහිත පලස්තින රාජ්‍යයක්. හැබැයි දැන් පලස්තිනයේ සියලු දේ පාලනය කරන්නේ ඊශ්‍රායලයේ විසින්. ඔවුන්ගේ ආර්ථිකය, ආහාර මේ සියල්ල ඊශ්‍රායලයේ විසින් පාලනය කරනවා. ගාසා තීරයේ විදුලිය සහ ජලය මේ දෙකත් පාලනය කරන්නේ ඊශ්‍රායලයේ විසින්. මේ නිසා ඕනෑම මොහොතක ගාසා තීරයේ විදුලිය සහ ජලය පාලනය කරන්න නැත්නම් කපා හරින්නට ඊශ්‍රායලයට හැකියාව තිබෙනවා. නමුත් අවාසනාවට කාරණේ නම් මේ වන විට ගාසා තීරයේ අන්තවාදී සහ ත්‍රස්තවාදී හිස ඔසවමින් පැවතීමයි. ඔවුන් දැන් ගාසා තීරයේ සිවිල් වැසියන් යුද පලියක් ලෙස භාවිත කරමින් සිය යුද උපක්‍රම පාවිච්චි කරන්නට පටන් අරන්. මේ නිසා ප්‍රශ්නය දිනෙන් දින උග්‍ර වෙනවා. මේ ගැන ඔබේ අදහස් කියනටත් අවස්ථාවක් තිබෙනවා. මේ ගැන ඔබ දන්න මීට වඩා කරුණු තිබෙනවා නම් මේ කමෙන්ට් තීරුවේ ඒ අදහස් පළ කරන්නට අමතක කරන්නට එපා. ඒ වගේමයි අපේ වැඩසටහන ගැනත් ඔබට අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව කමෙන්ට් තීරුවේ හරහා තිබෙනවා. අපි නැවත මුණ ගැසෙමු.